අපිට දැනුම් තැන අපිම හදමු රට මගින් පටන් ගමු. රු කතානායකතුමනි, අපි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ටම බලපාන ප්‍රශ්නයක් පිළිබඳව පොඩි වෙලාවක් දෙන්න කරු කතානායකතුමනි. ඊයේ දිනේ අපේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලස් වුණා. ඉල්ලස් වෙලා එතුමා ප්‍රකාශයක් කරා, එතුමාගේ ළමයි ඉස්කෝලේ යවන්න බෑ, එතුමාට පාරේ යන්න බෑ. ඒ නිසා කලකිරිලා එතුමා ඉල්ලස් වෙනවයි කියලා කිව්වා. හැබැයි මෙතන ඉන්න අපි 224 දෙනාටම එහෙම ප්‍රශ්න නැහැ. අපි පාරේ යනවා, ගමන් කරනවා, අපිට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. අද මාධ්‍ය ඔක්කොම එක හුවා දක්වලා තිනවා මන්ත්‍රීවරු සියලු දෙනාම හැල්ලු කරමින්. හැබැයි මේ මන්ත්‍රීවරයා ඉල්ලස් වීමත් එක්ක පාර්ලිමේන්තුවට එන්නේ ඊළඟ ලයිස්තුවේ ඉන්න එක්කෙනා දිත්තපුර වැසියෙක්. අද පත්තරේ තියෙනවා 190ක් කරන් තමයි ඉල්ලස් උනේ කියලා. ඒ නිසා මේක පාර්ලිමේන්තුව අපි ඔක්කොටම හොඳ නැහැ මේ ප්‍රකාශය. ඒ නිසා ගරු කතානායකතුමනි, මේ දිත්තපුර වැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දුවරු දෙන්නත් ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන්නත් මේ මන්ත්‍රීවරු 225ම පාවා දීලා කරන කතාව ඉතාම වැරදි. ඒ නිසා මේක සියලු දෙනාටම අසාධාරණයක් වෙනවා. මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න එක නිල් කරනවා. මේ සභාවේ ඉස්සෙල්ලා මට වුණා මන්ත්‍රීතුමා කෙනෙක් කතා කරනවා. මන්ත්‍රීතුමේ චමින්ද විජේසිරි අස්වීමේ ලිපිය බාර දීම ගැන අපි එතුමා එක්ක ළඟින් ඇසුරු කරනවා. මම හැමදාම එතුමාට ගරු කරා. එතුමාගේ සමහර ගතිගුණවලට මෙතෙන්දි කියුණා මම දන්නවා. මේ මෙතුමා එක අපි කතා කරමු කිව්වේ මේ වරප්‍රසාද කමිටුව ඉදිරියේ ඇති වුණ ප්‍රශ්නයක් මත, එතුමාගේ කලකිරීමක් මත අස්වැල යනවා කියන එක තමයි කිව්වේ. නමුත් මේ සභාවේ කියුණා එතුමා මිලියන 900ක් ලයිස්තුවේ ඊළඟට ඉන්න පුද්ගලයාගෙන් අරගෙන අස්වැනවා කියලා. මම මේ සභාවට කියන්න ඕනේ, එතුමා කවදාවත් මුදල් වලට දේශපාලනය කරේ නැහැ. එතුමා V8 එකකින් දේශපාලනයට ඇවිල්ලා දැන් ඇල්ටෝ කාර් එක යන මිනිහේ නැතුව C90 එකෙන් දේශපාලනයට ඇවිල්ලා V8 ල යන මිනිහෙන් නෙමෙයි. ඊට අමතරව ඒ ඉන්න පුද්ගලයා ගැනත් මෙතන කියවුණා දිත්තපුර වැසියෙක් කියලා. ඒකත් අමුලිය බොරුවා. ඒ පුද්ගලයා දිත්තපුර වැසියෙක් නෙමෙයි. එයාට තියෙන්නේ PR එකක්. ඒ කියන්නේ ස්ථිර පදිංචියක් ඔස්ට්‍රේලියාවේ. එතුමා මෙහෙ පදිංචිකරුවෙක්, මෙහෙ පුරවැසියෙක්. එතකොට මේ වගේ මඩගැසීම් හරහා පක්ෂයටත් අපකීර්තියක් වෙන්න පුළුවන් නිසා තමයි මම චමින්දටත් ගෞරවයක් තියෙන පුද්ගලයෙක් හැටියට මේ ප්‍රකාශය කරන්නේ.